හොඳයි ඉතින් සුබ දවසක් කියලා අදත් ඔයාව පිළිගන්නවා එඩිටෙල්ගේ YouTube channel එකේ ගෙන තවත් වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ කොහොමද ඔයාගේ බීට් එකකට මැච් වෙන විදිහට ෆොටෝ චේන්ජ් වෙන වීඩියෝ හදන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම bell notification එකත් on කරගන්න. හරි ඉතින් අපි මුලින්ම CapCut app එක open කරගමු. හොඳයි ඉතින් මෙන්න මේ විදිහට वेलकम स्क्रीन बलागन पुलवा हरी मम्मी मे न्यू प्रोजेक्ट की टच कर लाट पुलवा मेन मीदे वीडियो तीन ऐड कर मंग अद मे वीडियो वीडियो यूज करें मम्मी मे फोटो तीन गी मेन मे विद फोटो मटोन सिलेक्ट करवाट मे फोटो मेन मीद टच कर मे फोटो बलागन पुलवा ඉතින් මේ විදිහට ඔක්කොම සිලෙක්ට් කරන්න ඕන ඔයාලට පේන ඇති මේ ෆොටෝ එකේ දකුණු අත පැත්තේ උඩම තියෙනවා පුංචි ඩොට් අයිකන් එකක් ඔයාලට මෙන්න මේක ටච් කරලා මෙන්න මේ විදිහට ෆොටෝස් ඔක්කොම ටික සිලෙක්ට් කරගන්න පුළුවන් හරි ඉතින් මම මෙන්න මේ විදිහට ෆොටෝස් සිලෙක්ට් කරගන්නවා හරි ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ ඇඩ් කියන තැන ටච් කරන්න ඉතින් එක දින් දකුණු අත පැත්තේ යටම මම මෙන්න මේ විදිහට ඇඩ් කියන කුඩ ටච් කරනවා හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ෆොටෝස් ටික ඇඩ් වෙලා තියෙනවා ටයිම් ලයින් එකට හොඳයි ඉතින් ඊට පස්සේ මම කරන්නේ ෆෝමේට් කියන කුඩ ටච් කරලා මෙන්න මේ සයිස් එක තෝරගන්නවා මෙන්න මේ විදිහට ඉතින් ඔයාලට පුළුවන් ඔයා කැමති සයිස් සයිසස් මේ විදිහට යූස් කරන්න. ඉතින් මම මෙන්න මේ සයිස් එක මෙන්න මේ විදිහට යූස් කරනවා අද වීඩියෝ එකට. හරි ඉතින් මම මේ CapCut කියන ඇප් එක ගැන ෆුල් රිවිව් එකක් කරලා දෙනවා. ඔයාලට පුළුවන් ඒකත් මගේ YouTube channel එකෙන් බලන්න. ඒකේ link එක මම පහල description එකෙන් දාලා තියන්නම්. හරි ඉතින් ඊට පස්සේ අපි මේකට audio එකක් add කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ photos තියෙන timeline එක යට තියෙනවා add audio කියලා. මම මේකට මෙන්න මෙදිර ටච් කරනවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙදිර ඔප්ෂන් හතරක් තියෙනවා මම මෙන්න මේ පළවෙනි ඔප්ෂන් එක උඩ ටච් කරනවා ඒ කියන්නේ සවුන්ඩ්ස් කියන එක උඩ ඉතින් ඔයාලට මෙතන CapCut විදිහින් ලබා දෙන ඔඩියෝස් කීපයක් උඩින්ම බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ඩිවයිස් එකේ තියෙන MP3 එකක් මෙන්න මේ from device කියන එක උඩ ටච් කරලා මෙන්න මෙතන තියෙනවා එක ඇඩ් කරගන්න ඉතින් මෙන්න මේ extract කියන එක උඩ ටච් කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් යටින් extract sound from video කියලා. ඉතින් මම මේක උඩ මෙන්න මේ විදිහට ටච් කර ගන්නවා. ඉතින් මම අද යූස් කරන්න හදන්නේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙන sound එක. ඉතින් මම මේක මෙන්න මේ විදිහට import sound only කියන එක උඩ ටච් කරනවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට extract කියලා මෙන්න මේ විදිහට උඩින්ම බලා ගන්න පුළුවන් මම extract කරගත් audio. ඉතින් මම මේක මෙන්න මේ plus icon එක ටච් කරලා මගේ timeline එකට add කර ගන්නවා. हरी दिन दंग हरी मंगोलो मेक मेन मेद पोड पिना थिंग अपे बीट मेकता सिंक है थिंग मैक सिंक रन आप मेनुअली टोक रन हकन है मेन मे विधि आट बलागन पुलवा टाइम लाइन ऐड कर ओडियो मेन मेरे उसे तीनवा मेन मे उसे तेन कि මෙන්න මේ විදිහට ෆොටෝ එකක් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට වෙනවා මේ ෆොටෝස් ටික ඔක්කොම මෙන්න මේ විදිහට හදාගන්න. මම මේක ටිකක් ෆාස්ට්ෆෝවර්ඩ් කරලා කරන්නම්. හරි ඉතින් මගේ ෆොටෝස් ටික දැන් මම මෙන්න මේ විදිහට ටයිම් ලයින් එකේ වේව් ෆෝම් එක වැඩි තැන් වලට ෆොටෝ එකක් එන්ඩින් පොයින්ට් එක සහ අනිත් ෆොටෝ එකේ ස්ටාර්ටින් පොයින්ට් එක ඇඩ් කරලා තියෙන්නේ. අපි මේක පොඩ්ඩක් ප්ලේ කරලා බලමු.
හරිදින් දැන් ෆොටෝස් ඇඩ් වෙලා සින්ක් වෙලා තියෙන්නේ අපේ බීට් එකට. ඉතින් මේක අපිට තවත් ලස්සන කරන්න මේකට එක එක ඉෆෙක්ට් යූස් කරන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ ෆොටෝස් වල ටච් කරලා මෙන්න මේ animation කියන තැන් වලින් ඔයා කැමති විදිහට ඉෆෙක්ට් ඇඩ් කරගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මෙන්න මේ විදිහට ඉෆෙක්ට් කිහිපයක් ඇඩ් කරගන්නම්. ඉතින් ඔයා මේ ඉෆෙක්ට් වගේ දේවල් යූස් කරනවා නම් අනිවාර්යයෙන්ම data connection එක on කරලා තියාගන්න. එහෙම වුණොත් තමයි මේ ඉෆෙක්ට් අපේ වීඩියෝ එකේ ඇඩ් වෙන්නේ. හරි ඉතින් මම මේ විදිහට ෆොටෝස් ඔක්කොටම ඉෆෙක්ට් ඇඩ් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඉෆෙක්ට් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ animation කියන තැන විතරන්නේ මෙන්න මේ style කියන තැන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉෆෙක්ට් කිහිපයක්. ඉතින් මම මෙන්න මේ 3D zoom කියන එක ටිකක් වැඩිපුර යූස් කරනවා. ඉතින් මම මේ වීඩියෝ එකට ඉෆෙක්ට් ඇඩ් කරගන්නම් දැන්. ඔයාලට මේක කට් කරනවා මම වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා. හරි ඉතින් දැන් මම මේ ෆොටෝස් වලට ඉෆෙක්ට් ඇඩ් කරගෙන ඉවරයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ 3D zoom ඉෆෙක්ට් එක මෙන්න මේ විදිහට. ඉතින් මේකෙන් අපේ වීඩියෝ එකට අමුතුම ලස්සනක් ගේනවා. හරි ඉතින් මම මේක ඔයාලට මෙන්න විදිහට පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ වීඩියෝ එක ප්ලේ වෙනවා. ඉතින් මේ වගේ වීඩියක් ලංකාවේ කවුරුත් තාම කරලා නැහැ මම හිතන්නේ. හරි ඉතින් මේ වීඩියෝ එක දැන් අපිට පුළුවන් එක්ස්පෝර්ට් කරගන්න. ඒකට මෙන්න මේ ඊතලයේ ටච් කරලා මෙන්න මෙතනින් අවශ්‍ය රෙසලූෂන් එක සිලෙක්ට් කරලා ෆ්‍රේම් රේට් එක සිලෙක්ට් කරලා මෙන්න මේ එක්ස්පෝර්ට් කියන එක ඔබපුවාම වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් ලෝභ නැතුව පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න, channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කැමති නැත්නම් dislike button එක දෙපාරක් ඔබාගෙන යන්න. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.